Alpan, Subuda Sanak. Other September Masa Hatha Venida Sensura, the Dawes, a super do lesser, Sudas Saji, we were both again in at the Mai, May Sudanama. Up in Dainika, Sudasin, Loki, Turuturu, Batika, Katabakarano. A day Dainika, a pit a Loki, Sambandin, Kianata, Boho Karana, Alipin, Ekaturma. If a visitation of Hate with a Mai, Hammer, Kala, Vakavan, Wakadima, Loki, Bale, Vitan Vimakina Sadaka, Koheho, Kotanako, Sidukeramin, Pavatina Bob. And it at the සම්පත් සහිත රටවල සම්පත් බොහෝ බලවත් රටවල් විසින් තමන් සතු කර ගැනීමක් දකින්නට තිබෙනවා. ඒ වගේම තම තමන්ගේ අවිආයුධ ශක්තිය තව තවත් දියුණු කර ගැනීමට බොහෝමයක් රටවල් පෙරමුණ ගන්නවා. ඒත් එක්කම ගත වුණු මේ ගත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවලට මේ වෙනකොට ආහාර අර්බුදයක නිමිති පහළ වී තිබෙනවා. ඉතින් අන්න ඔය කියන කාරණා සමගින් කොහොමද මේ ගෙවුණු පැය 24 ලෝකයේ වෙනස් වුනේ කියලා අපි අදත් ඔයලා බලමු. ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාත්‍රිවේදී ප්‍රසාද් දඩංකොඩ අද සූදානම් සූදසබුවට ගෙනෙන්නට. අයිබෝන්. එහෙමනම් අපි තෝරාගත් ප්‍රවෘත්තිෙහි පෙළ ගැස්ම මුලින්ම බලමු. අලුතෙන් ඇතිවන බොහෝ ප්‍රවෘත්ති අතර මේ කාලවකවානුවේම අංක 1ට අෆ්ගනිස්තානය සම්බන්ධයෙන් කතා කරන්න සිදු වී තිබෙනවා. මොකද ඊටාත්ම ෂණයකින් ඒ රටේ ස්වභාවය, තත්ත්වය, දේශපාලනික තත්ත්වය විටින් විට වෙනස් වෙන නිසා තලිබාන් සංවිධානය සත්තු නොවූ අවසන් බලකොටුව පංක්ෂේ නිම්නය අත්පත් කර ගැනීම වෙනුවෙන් තලිබාන් සටන් කරුවන් දැඩි මෙහෙයුමක නිරත වන බව තමයි අෆ්ගනිස්තානයෙන් අපිට වාර්තා වන්නේ. ඔව්. අලුත්ම තොරතුරු වල හැටියට ඉතාම දරුණු සටන් පවතින අපි කතා කරා මේ පංශේ නිම්නේ පිළිබඳව ඒ වගේම එහි තත්ත්වය සහ ඔවුන් ඇයි තලිබාන් සංවිධානයට විරුද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව අපි ඊයේ කතා කරා කෙටියෙන් මතක් කරනවා නම් අෆ්ගනිස්තානය සමස්ත අෆ්ගනිස්තානයේම පහුගිය මාසේ 15 වෙනිදා වෙනකොට තලිබාන් සංවිධානය යටතට පත් වුණා. එතකොට එකම එක ප්‍රදේශයක් පමණයි කාබුල් නගරයට ආසන්නයෙන් තියෙන මේ පංශේර් නිම්නය පමණයි මේ වෙනකොට තලිබාන් සංවිධානයේ පාලනය යටතේ නැති ප්‍රදේශයේ විදිහට සලකනු ලබන්නේ නිල වශයෙන්. ඒ වගේම තලිබාන් සංවිධානයට ඍජුව විරුද්ධ වන පාර්ශවය. දැන් මෙහෙම කිව්වහම අපිට يعني තවත් පැහැදිලි කිරීමක් කරොත් ඇතැම් ප්‍රදේශ තියෙනවා තලිබාන් සංවිධානය සමග එකඟ වෙලා ඒ පාලකයන් මේ පාලනය කරනවා. දැන් ඒ වගේ තත්ත්වයක් තියෙන ඇතැම් ප්‍රදේශ තියෙනවා. නමුත් ඒ උනුත් තලිබාන් පාලනයට යටත්. පංශේර් නිම්නය පමණයි තලිබාන් පාලනය පිළිගැනීමෙන් වැළකී ඔවුන්ගේ නීති රීති පිළිගැනීමෙන් වැළකී ඉදිරියට තමන්ගේ අරණ්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වදින්නේ. හැබැයි ඉතින් මේක ඉතාම දරුණු ඒ වගේම බිහිසුණු ලේවැගිරීමක් කියන කාරණය පැහැදිලි කරන්න ඕන. මොකද මේ තලිබාන් සංවිධානය මේ වෙනකොට මෑත කාලේ ඔවුන් දියත් කරපු ලොකුම මෙහෙයුම ආරම්භ කළා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔවුන්ට සටන් කරන්න ඉඩක් ලැබුණ නැහැ. පහුගිය දින කිහිපය තුළ කියන්නේ අගෝස්තු 15 වෙනිදාට පෙර ආතුව මේ යුද්ධමය තත්ත්වය කියන්නේ නගර ගණනාවක් ඔවුන් අත්පත් කරගත් දින හතරක් තුල ඔවුන් ඒවා අත්පත් කරගත්තා. ඉතින් ඉතාලම කන්දහාර වගේ තැන් කීපයක පමණයි ඔවුන් සටන් කළේ. මම හිතන්නේ අපිට දර්ශන දිහාවට යොමු වුණත් පුළුවන් මේ වර්තමාන තත්ත්වය ගැන තවත් තොරතුරු දැනගන්න. මේ වෙනකොට මේ පංශේර් නිම්නේ අපිට සීමිත දර්ශන පෙළක් ලැබිලා තියෙන්නේ මේ මිට සතියකට පෙර ආපු දර්ශන පමණයි. දැන් ඔය තියෙන මේ පංශේර් නිම්නේ අභ්‍යන්තරේ දර්ශන තියෙන්නේ. නමුත් ඒ දේශ ඒ ප්‍රාන්ත එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ සීමාව අවට තමයි මේ වෙනකොට සටන් පවතින්නේ මේ අහමද් මසූද් පංශේර් නිම්නේ නායකයා. ඒ වගේම හිටපු උපජනාධිපති අවනුල්ලා සාලේ මේ කණ්ඩායම තුල ඉන්නවා. ඔවුන් ප්‍රකාශ කරනවා තරමක දුෂ්කර තත්වයකට ඔවුන් මුහුණ දීලා තියෙනවා කියලා. හැබැයි තලිබාන් සංවිධානයට යටත් වීමක් අපේක්ෂා කරන්නේ නැහැ කියන එක තමයි මේ NRF එහෙමත් නැත්නම් ජාතික ප්‍රතිරෝධී පෙරමුණ කියන සංවිධානය සඳහන් කරන්නේ. ඔවුන් ඉතිහාසයේ ඉඳලම මේ තලිබාන් සංවිධානයට යටත් නොවු පාර්ශවයක්. දැන් 2001 දක්වා 1996 ඉඳලා 2001 දක්වා තලිබාන් සංවිධානය රට පාලනය කරද්දී පංශේර් නිම්නය පැවතුනේ මේ
මසූද්වරු යටතේ කියන්නේ මේ පංශේ නිම්නේ මත නැත්නම් සිංහයන් පස් දෙනාගේ නිම්නේ කියලා හඳුන්වන මේ ප්‍රදේශයේ මේ පංශේ නිම්නේ සිංහයා කියලා හඳුන්වන දැන් ඔය අහමද් මසූද්ගේ පියා අහමච්චා මසූද් තමයි ඒ කාලේ පාලනය කරේ අවසානයේදී මේ නිම්නේ යටත් කරගන්න ඒ කාලේ තලිබාන් සංවිධානයේ සෑහෙන උත්සාහයක් ගත්තත් කරගන්න බැරි වුණා අවස්ථා ගන්නවකදී තලිබාන් සංවිධානයට සිද්ධ වුණා තමන්ගේ සටන්කරුවන් සිය ගණනක්ගේ ජීවිත බිලි දීලා ඒ දේශ සීමාව ආසන්නෙන් හැරිලා මේ ප්‍රාන්ත සීමාව ආසන්නෙන් හැරිලා ආපහු එන්න. ඉතින් ඒ කාලේ අවසානයේදී ඔවුන් අහමද් ෂා මසූද්ව ඝාතනය කරන්න යොදාගත්තේ බොහොම මේ සූක්ෂම උපක්‍රමයක් රූපය මම මේක කලිනුත් සඳහන් කරා. ඔය සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ආතුව සති කිහිපයකට පෙර ආතුව තමයි අහමද් ෂා මසූද් ඝාතනය කරන්නේ සම්මුඛ සාකච්ඡාවක් කරන රූපවාහිනී කණ්ඩායමක මුවාවෙන් ගිහිල්ලා තමයි ඔවුන් ඒ නායකයව ඝාතනය කරන්නේ. නමුත් ඔවුන්ට ඉන් පසුවත් ඒ නිම්නය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න බැරි වුණා. දැන් මේ වෙනකොට පංශේ නිම්නය තුල තියෙන තත්ත්වය මොකද්ද? ජනතාව පලා යමින් ඉන්නවා. ඔවුන් සඳහන් කරන්නේ කියන්නේ සටන් වලට මැදි වී තමන්ගේ ජීවිත විනාශ වීමේ අවදානමක් තියෙනවා කියන කාරණේ තමයි සාමාන්‍ය ජනතාව සඳහන් කරන්නේ මේ පංශේ නිම්නයේ ජීවත් වෙනවා 150,000 200,000 අතර පිරිසක්. ඒතර මේ ජනතාව බය වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ට මේ කියන්නේ සටන්ට මැදි වෙන්න සිද්ධ වෙයි කියලා. බොහෝ දුරා වෙලාවට සාමාන්‍ය වැසියන් සටන් පවතින ප්‍රදේශයකදී මුහුණ දෙන ඉරණම තමයි ඔවුන් මේ සටන් වලට මැදිවීම කියන්නේ වලට මැදිවීම කියන්නේ දෙපාර්ශවයේ වෙඩි හුවමාරුවට මැදිවීම කියන කාරණාව. ඒ තුල තමයි අපි කතා කරන සිවිලියන් කැෂුවලිටීස් විශාල වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට එම තත්වය තමයි එක අනතුරක් එය. දෙවනි අනතුර තමයි පංශේ නිම්නේට දැන් අපි ගත්තොත් මේ පංශේ නිම්නේ කියන්නේ තලේබාන් සංවිධානයේ පාලන ප්‍රදේශ වලින් සම්පූර්ණයෙන්ම වට වෙලා තියෙන කලාපයක්. එතකොට මොවුන්ට ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටින් ගේන්න වෙනවා. දැන් තලේබාන් සංවිධානයට කළ හැකි දේ තමයි මේ සම්පූර්ණ මාර්ගය ප්‍රධාන එක මාර්ගයක් පමණයි තියෙන්නේ මේ නිම්නය හරහා වැටෙන සැපයුම් මාර්ගය. ඒ අවහිර කිරීම තුළ මොවුන්ට හැකියාව ලැබෙනවා මේ ප්‍රාන්තයට එන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අවහිර කරන්න. ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය අවහිර කරන්න ඉඩකඩ ලැබෙනවා. ඉතින් ඒ අනුව එම උපක්‍රමයක් මේ වෙනකොට ඔවුන් ක්‍රියාත්මක කළා තිබෙනවා. ඒ නිසා ජනතාව බියෙන් නැතිනවා. ඒ නිසා ජනතාව බියෙන් ඉන්නවා. ඔවුන්ට එක්කෝ යුද්ධෙට වෙඩි කාලා මැරෙන්න වෙයි, එහෙමත් නැත්නම් බඩගින්න මැරෙන්න වෙයි කියලා. ඉතින් ඔය හේතු දෙක මත තමයි අසල්වැසි ප්‍රදේශවලට ජනයා පලා යමින් ඉන්නේ. ඒ වගේම දැන් පංශේර් වරුන්ට තියෙන ශක්තිය මේ වෙනකොට හරියටම පැහැදිලි නෑ. දැන් තලිබාන් සංවිධානයේ ශක්තිය අපි කතා කරමු 2000කට වඩා 10000 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඔවුන්ට අතිශය නවීන ආයුධ තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ පිරිස් බලය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගුවන් බලය පවා තියෙනවා. හැබැයි මේ දක්වා මේ තලිබාන් වරු මේ පංශේර් නිම්නයට ලිහිව ගුවන් බලය යොදාගත්තව පේන්න නැහැ. නමුත් අර අපි කතා කරපු ආකාරයට අත්පත් කරගත්ත ඇමරිකානු ගුවන් යානාවලට ඒ ඇතැම් අෆ්ගන් නියමුවන් ඒ කාලේ පදවපු නියමුවන් දැරටත් තලේබාන් සංවිධාන සමග එකතු වෙලා ඉන්න බව වාර්තා වෙනවා. එතකොට ඒ අනුව යම් ආකාරයකින් ඉදිරි කාලය තුළ තීරණාත්මක මොහොතක ඔවුන් පංශේ නිම්නයට රහිව ගුවන් බලයෙන් නිම්නයට රහිව ගුවන් බලය යොදාගනි කියලත් සැකයක් තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි පංශේ නිම්නය වගේ අතිශය දුර්ග සහිත තැනක ගුවන් බලය ගුවන් මේ ප්‍රහාරය තරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇත්තටම මේ කියන්නේ මුහුණට මුහුණලා කරන සටනක් තමයි මෙතන සිදු වෙන්නේ. කියන්නේ අපි ගත්තොත් මේ ගිරිශිකරේ ශිකරයට මේ දුර්ගෙන් දුර්ගයට මුහුණට මුහුණලා සටන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ දේ සිද්ධ වෙමින් පවතින. දැන් මේ වෙනකොට දෙපාර්ශ්වයේම සිය ගණනක් මෙහිලා තියෙන බව වාර්තා වෙනවා. තලේබාන් සංවිධානයටත් විශාල හානි සිද්ධ වුණු බවට වාර්තා වෙනවා. මොකද පංශේ නිම්නය තුළ ඉන්න කොහොමත් අජික්වරු ඉතාම දැඩි සටන්කාමී කණ්ඩායමක්. ඔවුන් කිසි අතකින් තලේබාන් පාලනයට හිස නමලා යටත් වෙන්න සූදානම් නැහැ. මොකද ඔවුන් නිදහස අගය කරන කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් අන්තිම මොහොත දක්වා සටන් කරයි කියලා යම් කිසි මේ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම තමයි
මේ ආරක්ෂක වාර්තා සඳහන් කරන ආකාරයට අගෝස්තු 15 වෙනිදා කාබුල් නගරය ඇදගෙන වැටෙද්දී ඒ වගේම ඊට පෙර ආතු අනිකුත් ප්‍රාදේශීය නගර ඇදගෙන වැටෙද්දී එම ප්‍රදේශවල හිටපු ඇතම් කියන්නේ ඒ වෙලාවේ උනේ ඇත්තටම අෆ්ගන් හමුදාව සටන් නොකර තලෙබාන් සංවිධානය සමග ඇතම් අය ගිවිසුම් ගත වෙලා ඇතම් අය මේ කිසිදු වග විභාගයක් නැතුව ඉවත්ව යාම සටන් නොකර ඉවත්ව යාමනි සිද්ධ වුණේ තලෙබාන් වරුන්ට අවියාවිද ලබා දීලා එවන්නක් තමයි සිද්ධ වුණේ නමුත් ඒ ආකාරයෙන් තලෙබාන් වරුන්ට සහාය පළ නොකරපු සහ නමුත් ඒ අවස්ථාවේ සටන් නොකරපු බටපිරිස මේ අෆ්ගන් හිටපු අෆ්ගන් හමුදාවේ බටකණ්ඩ ගණනාවක් අපිට තප්පර කීපයක විරාමයක් ගන්න සිද්ධ වෙනවා වෙලාව සටහන් කිරීමට කුකුරුඳු කොම්බ සහ පිවිතුරු මාස්සෝන්දෙන් බයෝ ක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර් හොඳයි අපි කතා කරමු අෆ්ගනිස්තානයේ තත්ත්වය. ඔව් දැන් ප්‍රදේශ ගණනාවක කියන්නේ මේ ප්‍රදේශ වශයෙන් පළාත් වශයෙන් ගත්තොත් කුන්දුස් ඒ වගේම බග්ලාන් කැප්සියා ඒ වගේම පර්වාන් සහ තකාර් කියන ප්‍රාන්තවල හිටපු බටපිරිස් මේ අය අවියාවිදත් සමග පංශේ නිම්නයට ආවා කියලා වාර්තා වෙනවා. ඒතර සංඛ්‍යාව කොච්චරද? ඔවුන් මොන වගේ යුද උපකරණ ගෙනාවද කියන කාරණේ තාම පැහැදිලි නැහැ. එයින් පංශේ නිම්නේ සටන් කරුවන්ගේ ශක්තිය කොපමණ වැඩි වුණාද කියන එක ගැන තක්සේරුවකුත් නැහැ. ඉතින් කොහොම වුණත් දැන් තලෙබාන් සංවිධානයේ සඳහන් කරන්නේ තමන් මේ වෙනකොට බොහොමයක් මේ පංශේ නිම්නේ කොටස් අත්පත් කරගෙන කියලා. නමුත් පංශේ නිම්නේ NRF එක එහෙමත් නැත්නම් ජාතික ප්‍රතිරෝධී පෙරහුණ සඳහන් කරනවා තලෙබාන් සංවිධානය ආපසු ඒ සීමා ඔවුන් මේ යුද්ධය පටන් ගත්ත සීමා වලට පළවා හරින හැකි වුණා කියලා. ඉදිරි දින කීපය තුළ අපිට දැනගන්න පුළුවන් ඒ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා. හැබැයි පංශේ නිම්නේ ඇද වැටෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම තලෙබාන් මේ අෆ්ගනිස්තානයේ කියන්නේ අෆ්ගනිස්තානයේ නිදහස් මතවාදය පිළිගන්නේ කියන්නේ ජනතාවට තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩකඩ තියෙන මේ එකම පළාතක් තලෙබාන් අන්තවාදයට යටත් වෙනවා කියන කාරණය. දැන් මෙතන ඒ ප්‍රදේශයේ එක වැසියෙක් සඳහන් කරනවා මෙන්න මෙහෙම දෙයක් මේ 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 පංශේ නිම්නයෙන් පලා යන වැසියෙක් ෂේර් අගා කියන මේ පුද්ගලයෙක් ඔහු පර්වාන් නගරේ වැසියෙක් ඔහු අපූරු මේ සාමාන්‍ය වැසියෙක්ගේ ප්‍රකාශයක් මේ ප්‍රකාශයෙන් මම මේ සටහන අවසන් කරන බලාපොරොත්තු වෙනවා මොකද අපිට අද කතා කරොත් අෆ්ගනිස්තානය ගැන විතරමයි කතා කරන්න වෙන්නේ මොකද ඒ තරම් තොරතුරු තියෙනවා කතා කරන්න ඒ වගේම විශ්ලේෂණය කරන්න ඒවා අපි ඉදිරියටත් කතා කරන්න තියලා මෙන්න මේ ප්‍රකාශයෙන් පර්වාන් නගරවාසී ෂාර් අග්ඝාගේ ප්‍රකාශයෙන් මම මේ සටහන අවසන් කරනවා. ඔහු සඳහන් ඔහුගේ පරිවර්තනය මේ ආකාරයෙන් BBC ගෙන එන්නේ both sides speak of Quran and they say they are Muslim but they are each doing killing other Muslims. It must end. දැන් මේ තලෙබාන් සංවිධානය කියන්නේ තවුන් අතිශය පිරිසිදු මුස්ලිම්වරු මේ අතිශය පිරිසිදු මුස්ලිම් ඉස්ලාම් මේ ධර්මයේ ක්‍රියාත්මක කිරීමක් සඳහා ඉස්ලාමීය ක්‍රමවේදය ගැනීම සඳහා තමයි මේ දේ කරන්නේ කියලා. ඒ වගේම NRF එකේ ඉන්නෙත් මුස්ලිම් කණ්ඩායම. නමුත් ඔවුන් ඊට වඩා අර අතිශය දැඩි අන්තවාදය නෙමෙයි පාවිච්චි කරන්නේ. දැන් තලෙබාන් සංවිධානයේ මේ වෙනකොට ඔවුන් විවිධ පොරොන්දු දුන්නත් ඊයේ වෙනකොට ඔවුන් කාබුල් ඇතුළු ප්‍රධාන නගරවලට කාන්තාවන් පැමිණීම තහනම් කරයි. කියන්නේ කාන්තාවන්ට මේ පිරිමි කෙනෙක් නැතුව පාර යන එක ඊයේ ඉඳලා සම්පූර්ණයෙන් තහනම් කරා. දැන් ඊයේ මේ අපි ගත්තොත් ඔය මේ කුලී රටවල එහෙම කාන්තාවන් තනියම ගමන් කරපු අවස්ථාව ඔවුන් හරවා ගෙවල් වලට යැවීමට තලෙබාන් පොලිසිය සංස්කෘතික පොලිසිය පියවර ගත්තා. කියන්නේ ඔවුන් ආපහු අර පරණ තැනටම එනවා. කියන්නේ ඔවුන් ඉස්ලාම් කියලා ක්‍රියාත්මක කරන්නේ එක්තරා ආකාරයක ඔවුන් විසින් සකස් කරගත්ත නීති රීති මාලාවක් කියන එක තමයි මේ වෙනකොට පැහැදිලිලා තියෙන මධ්‍යස්ත මන්දාරී මුස්ලිම්වරු සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට ඇති ඔවුන් මුස්ලිම්වරුන් නම් මෙතන සිද්ධ වෙන්නේ මුස්ලිම්වරුන් එකිනෙකා ඝාතනය කර ගැනීමක් අවසානයේ සිද්ධ වෙන්නේ එයයි කියන එක තමයි සාමාන්‍ය වැසියන්ගේ මතය වෙලා තියෙන. ඔවුන් හැමෝම කතා කරනවා ඉස්ලාමය ගැන, හැමෝම මුස්ලිම්වරයෙකු වීම ගැන කතා කරනවා. නමුත් ඔවුන් කරන්නේ
කුමන හෝ ආකාරයෙන් තවත් මුස්ලිම්වරු ඝාතනය කිරීමක් කියන එක තමයි මේ සාමාන්‍ය වැසියා සඳහන් කරන්නේ. ඒ කියන්නේ මේ ප්‍රකාශය ඇත්තටම ඇෆ්ගනිස්තානයේ සැබෑ තත්ත්වය සහ ওই තලෙබාන් සංවිධානය කියන ඔවුන්ගේ ඉස්ලාමීය ක්‍රමවේදය ගැන නැවත වතාවක් හිතා බලන්න මේ ඉඩ සලසන ප්‍රකාශයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ආගමික සහ සංස්කෘතික මේ වශයෙන් මතවාදත් එක්ක රට පාලනය කරන ඇෆ්ගනිස්තානය අතර නව ශ්‍රීලන්තය කියන්නේ දියුණු සාමාන්‍යයෙන් නිවහල් නිදහස් බවක් වැඩි කාලයක් අපිට දකින්නට ලැබුණ රටක්. නමුත් ඉඳ හිට ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඝාතකයන්ගේ විවිධ ප්‍රකෝපකාරී තත්ත්වයන් වාර්තා වෙනවා. එවැනි සිද්ධියක් ඊයේත් වාර්තා වුණා. සුපිරි වෙළඳ සැලකට කඩාවැටුණු ඝාතකයෙකු විසින් පිහි ප්‍රහාර කිහිපයක් එල්ල කරමින් අනතුරක් සිදු කිරීම සම්බන්ධව මේ ඝාතකයා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු බවට අනාවරණය වීමත් එක්තරා ආකාරයක විශේෂත්වයක්. එතකම අගමැතිනිය නම් ප්‍රකාශ කරන්නේ මෙය එක් පුද්ගලයෙකුගේ කටයුත්තක් මිසක් ත්‍රස්තවාදී හෝ ආගමික කටයුත්තක් නොවන බව තමයි. පැහැදිලිවම මේ ප්‍රකාශයේ ඉතාම තදින් සිතා බැලියුත්තක් තියෙනවා. මොකද අද වෙන විට මේ ආගම ජාතිය මුල් කරගනිමින් එකිනෙකා මරා ගැනීම තුල දක්නට ලැබෙන පුද්ගලවාදය මේ පුද්ගලයන් තම තමන්ගේ මතය වෙනුවෙන් සටන් කිරීමක් හැර මෙතන බොහෝ දුරට මේ ආගම වෙනුවෙන් ඇත්තටම මේ අය මේ ඉස්ලාමීය ක්‍රමයේ මම කලින් සඳහන් කර පරිදි ලෝකේ පුරාම සාක්ෂි තියෙනවා මේ අය ඇත්තටම මේ IS සංවිධානය තලෙබාන් සංවිධානය එතකොට මේ නයිජීරියාවේ ක්‍රියාත්මක වන බෝකු හරාම් කල්ලිය මේ අය ඔක්කොම ඔවුන් සඳහන් කරන්නේ අතිශය පිරිසිදු ඉස්ලාම් ආගම කියලා. නමුත් ඒ ඉස්ලාම් කියන එකට ඒට කඩතුරාවක් කරගෙන ඔවුන් සියලු අපරාධ කරනවා. දැන් බෝකු හරාම් කල්ලිය නයිජීරියාවේ ඉස්ලාම් කියමින් පාසල් දරියන් පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහලා ඔවුන්ගේ සටන්කරුවන්ගේ පරිහරණය සඳහා පාවිච්චි කරනවා. දැන් IS සංවිධානය ඉස්ලාම් කියමින් මිනිසුන්ගේ බෙලිකපමින් ගමන් කරනවා. දැන් ඒ මතවාදය තමයි මේ නව ශ්‍රීලන්තේ දකින්න ලැබුණ. නමුත් නව ශ්‍රීලන්ත අගමැතිනියගේ ප්‍රකාශය තුළ ඉතාම පැහැදිලි කාරණයක් තියෙනවා. මේක ෆේත් එකක්. ඒ කියන්නේ මේක ආගමක ක්‍රියාවක් නෙමෙයි, මේක තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක්. ඇත්තට මේක තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ පාස්කු ප්‍රහාරය පවා ඔවුන් විසින්ම සකස් කරගන්නා ලද ක්‍රමවේදයකට තමයි මේ මතවාදයක් තුළ තමයි ඔවුන් ඒ ප්‍රහාරය එල්ල කරන්නේ. දැන් මෙතෙන්දී මේ ජසින්තා ආඩන් අගමැතිනියගේ ප්‍රකාශය තුල දැක්වෙනවා it was carried out by an individual not a faith. හැබැයි ඒ වගේම තවත් කාරණයක් සඳහන් කරන්න ඕන මේ අගමැතිනිය මේ ප්‍රහාරයෙන් පස්සේ දැන් මේ ප්‍රහාරය සිද්ධ වුණේ කොහොමද මේ තැන මොකද්ද මේ ගැන ඊයේ පුරා දවස පුරාම මාධ්‍යෙන් තොරතුරු ගෙනාවා. සරලව කිව්වොත් තාම කෙටියෙන් කිව්වොත් මේ ලින් මෝල් කියන ඕක්ලන්ඩ් නගරයේ මේ ප්‍රසිද්ධ මේ සුපිරි වෙළඳ සැලතුම් තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි මිය යනවා මිය මේ මේ කියන්නේ මේ ප්‍රහාරයෙන් මිය ගියේ ප්‍රහාරකයා පමණයි. තවත් තුවාල් ලැබුවා 6 දෙනෙක් තුවාල් ලැබුවා. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. දැන් මේ අගමැතිනියේ සමස්ත ප්‍රකාශය කළා ඇය ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. මේ සමාව ඉල්ලා සිටීමට එක හේතුවක් තියෙනවා, පැහැදිලි හේතුවක්. 2016 අවුරුද්දේ ඉඳලා නවසීලන්ත ආරක්ෂක අංශය දන්නවා මේ පුද්ගලයා අන්තවාදී කියලා. ඔහු 2016 දී මාස කිහිපයකට අත්අඩංගුවට පත් වෙනවා. මේ වගේම ඔහු මේ මිනිසුන්ට පහර දීම සඳහායයි කියමින් පිහියෙක්තු කළත් තියෙනවා. ඒකත් පොලිසිය බාරයට පත් වෙනවා තිබෙනවා. ඒ වගේම ඔහු මිනිසුන්ට පිහියෙන් අයින්නේ කොහොමද, මිනිසුන් කපන්නේ කොටන්නේ කොහොමද කියලා IS උපදෙස් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ උපදෙස් ඇතුළත් වීඩියෝ මේ පරිශීලනය කරලා තියෙනවා. කොහොමද වඩාත්ම හොඳින් මිනිසුන් මරන්න කියන කාරණේ පුරුදු වෙන්නේ. එතකොට මේ සියල්ලම නව ශ්‍රීලන්ත ආරක්ෂකංශ දන්නවා. ඒ වගේම දැන් මොහු අතිශයින් දරුණු, ඒ කියන්නේ සමාජයට අතිශයින් තර්ජනයක් වූ පුද්ගලයෙක් කියලා නම් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බැලීමකුත් කරලා තියෙනවා. දැන් මේ ප්‍රහාරයේදී ජීවිත හා මේ කියන්නේ හානි අවම කර ගැනීමට හේතු වෙලා තිබෙන්නේ මේ සොයා බැලීම. මොකද රහසිගතව අවිගත් කණ්ඩායමක් මේ පුද්ගලයා යන එන තැන්වල ගිහිල්ලා තියෙනවා, ආරක්ෂකංශ කණ්ඩායමක්. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ සියලුම කරුණු කාරණා මැද්දේ කොහොම හරි ඔහු ප්‍රහාරය එල්ල කරා. 6 දිනකට තුවාල සිදු කරා. 3 දිනෙකට
අසාධ්‍යයි. එතකොට දැන් ඇත්තටම මෙතරම් සාක්ෂි තිබිලත් මේ පුද්ගලයාව මේ කියන සමාජයෙන් දුරස් කළා සමාජයෙන් දුරස් කළා තියාගන්න ක්‍රමවේදයක් නොතිබීම තුළ තමයි අර මේ එදිනෙදා මේ මේ නවසීලන්ත ලොක්ඩවුන් එක වෙලාවේ මේ ආහාර ටිකක් ගන්න ආපු මේ සාමාන්‍ය වැසිය කිසි දෙයක් නොදැත්ත මිනිස්සු 6 දෙනෙක් මේ ආකාරයෙන් ප්‍රහාරයට ලක් වෙන. ඒ නිසා මේ ඔවුන්ගේ ආරක්ෂක ප්‍රතිපත්තිය ගැනත් යම් ආකාරයක සල්කා බැලීමක් කරන්න වෙයි කියලා මේ මේ වෙනකොට සංවාදයක් පවතිනවා නවසීලන්තයේත් පරිබාහිරවත් මේ මේ ක්‍රියා සම්බන්ධයෙන්. බ්‍රිතාන්‍ය අපි හඳුනාගෙන තිබෙන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් විදිහට. නමුත් කොවිඩ් වසංගතය දැන් ඔවුන්ගේ දෛනිකව රෝගීන් 35,000 ඉක්මවමින් වාර්තා වෙනවා. ඒත් එක්කම මෑතකදී සිදු වුණු බ්‍රෙක්සිට් ක්‍රියාවලියත් බ්‍රිතාන්‍ය ආර්ථිකයට යම් බලපෑමක් සිදු කළා. මේ හැම කරුණක්ම මුල් කරගෙන බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය ආහාර හිගයක් පිළිබඳව වාර්තා වෙනවා. ඔව් දැන් මේ ගැන දැන් අපි දැක්කා මේ පහුගිය දිනවල ලංකාවේ ආහාර හිගයක් ගැනත් මේ මාධ්‍ය කතා කරනවා සීනි සිද්ධියත් එක්ක පදනම් කරගනිමි. අන්තර්ජාතික මාධ්‍යසක් මේ ගැන කතා කරා ඒ ගැන රජයේ පිළිතුරු දීමකුත් තියේ කරා දැන් මේ වගේම දෙයක් එංගලන්තෙත් සිද්ධ වෙනවා හැබැයි අපි ගැන තරම් ලොකුවටම වාදක් වරන්නේ නමුත් ඇත්තටම එංගලන්තේ යම් යම් ද්‍රව්‍යවල හිගයක් මේ වෙන නිර්මාණය වෙලා තියෙන එකක් තමයි මේ කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදන මේ නිසා දැන් එංගලන්තේ කුකුල් මස් නිෂ්පාදන සපෙන් නන්දෝ කියන ආයතනයත් ඒ වගේම මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ තැතැම් මෙනුස් ඉවත් කරන්න ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා මේ සැපයුමේ අඩුවක් නිසා. ඒ වගේ ඇතැම් සුපිරිබෙන් සැල්වල මේ වෙනකොට රාක්ක හිස්වමින් පවතින ලකුණු පෙන්නුම් කරනවා කියලත් මේ BBC මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා. හැබැයි මේකට හේතුව මොකක්ද කියන මේ අල්ජසීරා වාර්තාවේ දැක්වෙනවා. දැන් මේකේ හේතුව පිළිබඳව පැහැදිලි කරනවා නම් කාරණා දෙකක් තියෙනවා. සුනේත්‍ර සඳහන් කර පරිදි බ්‍රෙක්සිට් ක්‍රියාවලිය නිසා ඇතිවෙච්ච මේ ඇත්තම මේ ආහාර හිගයක් නෙවෙයි තියෙන්නේ. ආහාර ද්‍රව්‍ය තියෙනවා. නමුත් දැන් අපෙත් එහෙමනේ. මේ සීනි නැහැ නෙවෙයි සීනි තිබුණා. යම් යම් සැපයුම් වල තියෙන සැපයුමේදී මේ අනුගමනය කරපු ක්‍රියාමාර්ගවල තියෙන ගැටලුවක්. ඒක කූට වෙළඳුන්ගේ ක්‍රියාමාර්ගයක් අපේ උනේ. දැන් බ්‍රිතාන්‍ය වෙලා තියෙන මේ සැපයුම හරිස් ලෙස කරගන්න බෑ. ඇයි? බ්‍රෙක්සිට් ක්‍රියාවලියත් එක්ක බ්‍රිතාන්‍යයේ සේවය කරපු ට්‍රක් රථ රියදුරන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා යුරෝපා සංගමේ රටවල සේවය සඳහා. මොකද බ්‍රිතාන්‍යයේ සේවය කරනවට වඩා ඔවුන්ට මේ අර මේ කියන්නේ පොදුවේ යුරෝපා නීති රීති අර්ථ බ්‍රිතාන්‍ය තුල සේවය කරපු කණ්ඩායම සම්පූර්ණයෙන්ම යුරෝපයට ගිහිල්ලා තියෙනවා. දැන් මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඇනවුස් කරපු අවස්ථාවේදී මේ කියන්නේ මේ 2020දී එක සම්මත කරපු ගාමම යුරෝපා රියදුරන් 14,000ක් බ්‍රිතාන්‍යෙන් ඒ අවස්ථාවෙන් ඉවත් වෙලා තියෙනවා. ඒතකොට අදියර කිහිපයක් යටතේ ලක්ෂයක් විතර මේ රියදුරන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් ඒක නිසා මේ සැපයුම් කියන්නේ මේ භාණ්ඩ එහා මෙහා ගෙන යාම ලොකු අඩුවක් නිර්මාණය වෙලා තියෙන බව වාර්තා වෙනවා. ඒ වගේම අනික් කාරණේ තමයි මේ COVID-19 වසංග තත්ත්වය නිසා ඇතිවෙච්ච ගැටලු සහගත මේ බලපෑම. ඉතින් මේ තත්ත්වය නිසාත් මේ අපි මේ දකින ආකාරයේ දර්ශන බ්‍රිතාන්‍ය සුපිරිවෙන්සල් වල මේ වෙනකොට දක්නට ලැබෙනවා කියලා වාර්තා වෙනවා. ඇත්තට මේක ආහාර ද්‍රව්‍ය නැතිකම නිසා නෙවෙයි ආහාර ද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීමට නොහැකි තත්ත්වයක් වසංගතයත් ඒ වගේම මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියත් නිසා ඇතිවෙච්ච ගැටලු සහගත තත්ත්වයන් නිසා නිර්මාණය වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මිනිසුන් සහ සබාධම අතර සම්බන්ධය පුදුමාකාරයි. විටක මිනිසුන් සබාධමට සතුන්ට එරෙහි වෙනවා, විටක සතුන් මිනිසුන්ට එරෙහි වෙනවා. නමුත් මේ දෙපාර්ශ්වය අතර අපූරු සබඳතාවක් අපිට වාර්තා වෙනවා. ඔව්, දැන් මේ සටහන අවසන් කරන්න අපි මතන අවසන් කරන්න අපි මේ කාල වේලාව තිබෙන හින්දා මේ ඇත්තටම අපි ඔස්ට්‍රේලියාව ගැනත් කතා කරන්නේ අපේ සිරස්තලවලත් කතා කරා. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා කියලා COVID-19 අපි මේ හැබැයි මේ ගැන කලින් කතා කරලා තිබ්බා. අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරලා තිබුණා මේ ලොක්ඩවුන් ක්‍රමවේදය අතහැරලා දැන් COVID-19 සමග ජීවිතය ගත කරන්න අවශ්‍ය තත්ත්වයට ජනතාවගේ මේ වැඩපිළිවෙල සකස් කරනවා කියලා ඔහු ඊයේ ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඉතින් මේකත් ඉතාම වැදගත් මේ COVID-19 වසංගතය සම්බන්ධයෙන්. හොඳයි, අපිට ඒ ගැන අපි ඉදිරියට කතා කරන්න තියා ගනිමින් මේ අවසන් මේ අපි ඔස්ට්‍රේලියාවේ දර්ශන පෙළක් අපි දැක්කේ අර දැන් තුනේත්‍රා කියපු මේ තල්මසුන් කතා ඉතාම ලස්සන දර්ශන පෙළක්.
සාමාන්‍යයෙන් තල්මසුන් ඔය අපි කතා කරන මේ දැන් ලංකාවට මුහුදෙන් නිල් තල්මසුන් සහ ඒ වගේම අනිකුත් තල්මසුන් මේ මිනිසුන්ගේ ආශ්‍රය සඳහා පැමිණෙන්නේ මේ පැමිණෙන්නේ බොහොම දුරට වුන් කුල ඇති නමුත් මේ ආජන්ටිනාව ආසන්න මුහුදේ දකින්න ලැබිච්ච දර්ශනය තමයි මේ හබල් ගාමින් යන බෝට්ටුවක් පදවමින් සිටි පුද්ගලයෙක් ආසන්නයට පැමිණෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ ලොකු තල්මසෙක් මේක බොහෝ දුරට මේ සත්වයා කළු සහ සුදු වර්ණ වලින් තියෙන නිසා අර කිලාවෙල් කෙනෙක් වගේ පෙනුනත් කිලාවෙල් කෙනෙක් නෙමෙයි මේ බැලින් තල්මසෙක් කියන්නේ ඔය නිල් තල්මසුන්ගේ වර්ගයට අයත් හම්බැක් හෝ අනෙක් වෙනත් වර්ගයක තල්මසෙක් කියලා තමයි සැලකෙන්නේ මේ ගැන කුමන වර්ගයට අයත්ද කියන එක ගැන ඒ වාර්තාවේ තිබුණ නැහැ නමුත් විශාල ප්‍රමාණයේ බැලින් එහෙමත් නැත්නම් අර කෙඳි සහිත මුවක් තියෙන තල්මසෙක් තමයි මේ එන්නේ බොහොම විමසිල්ලෙන් අර බෝට්ටුවේ යන පුද්ගලයාට කරදරයක් නොවන ආකාරයෙන් ඔහු වටේ පිහිනමින් පොඩ්ඩක් විපරම් කරලා බලනවා මේ වගේ දර්ශන පෙළක් මින් පෙර අවස්ථාවක දැකලා නැති බව තමයි වාර්තාවේ වගේම මේ තල්මසා අර කිසිදු අතකින් අර කිසිදු අතකින් අර වරල් ගහනකින්වත් බෝට්ටුවේ යන කෙනාට හානියක් නොවන ආකාරයෙන් හැසිරෙන බව තමයි පේන්නේ මොකද පොඩ්ඩක් හරි අර අවල්පත් එහෙමේ කරා නම් මේ බෝට්ටු පෙරලෙන්න ඉඩකඩ තියෙනවා මේ ප්‍රමාණයත් එක්ක බැලුවහම ඉතින් කොහොමුණත් මේක අපූරු සංසිද්ධියක් විදිහට තමයි සැලකෙන්නේ මිනිසුන් සහ තල්මසුන් අතර තියෙන සම්බන්ධතාවය ගැන විවිධ කතා තියෙනවා ඒකට ඒ කතා ගොන්නට එකතු වෙච්ච තවත් කතාවක් විදිහට තමයි මේක සැලකන ලබන්නේ වෙනස් විවිධ අපූර්ව තොරතුරු ලෝකෙන් වාර්තා වෙනවා. ඉතින් මේ කාලය තුල අපිට ඒ හැමදාම කල්මනාකරණය කරගන්නට අපහසුයි. ඉතින් එහෙනම් සංගීතත් එක්ක තියන්න සිවදසත් සමග ලෝකයේ අලුත් වෙන තොරතුරු කොහොමද කියලා අපි කතා කරමු. අද දවසේදී තොරතුරු කෙනාවේ ප්‍රවීණ විද්‍යාවේ විචාරක මාතිකේති ප්‍රසාද් ටංගොඩ සුත්‍ය එකතු වෙන සම්බන්ධයෙන් එහෙනම් අපි සමගන්නා යහපත් වූ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් ආයිපා